සුබ දවසක් වාහන ලෝකය ගැන කතා කරන්න ගත්තොත් අපිට දවසකින් මාසෙකින් අවුරුද්දකින් කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක් තමයි මේ වාහන කියලා කියන්නේ අලුත් අලුත් තාක්ෂණයන් එක්ක එක එක රටවල නිෂ්පාදන ආකාරයත් එක්ක මේ වාහන විවිධ වර්ගීකරණ යටතේ බෙදෙනවා ඉතින් අන්න ඒ වර්ගීකරණ යටතේ අපි කතා කරන්නේ අද දවසෙත් වෙන්මුණු වාහනයක් ගැන ඒ තමයි 1936 දී ජර්මනි නිෂ්පාදනය කරපු වොක්සගන් බීටල් කියන ආරක ඉතින් අද දවසේ Volkswagen Beetle කාර් එක ගැන කතා කරන්න මේ ගැන දැනගන්න අපි අද වැඩසටහනට එකතු කරගන්නවා ලංකාවෙම Volkswagen කාර් ගැන දන්න කෙනෙක්ව. ඒ තමයි Volkswagen Beetle කා ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් මිස්ටර් පීටර් ජාසිං. හිට්ලර් කරපු යුද්ධෙන් මේ වගේ වාහනය බිහි වුණේ හිට්ලර් කියන තැනැත්තා ජර්මන් ජාතිය ලෝකයේ මේ අතිවිශිෂ්ට ජාතියක් හැටියට මේ සමරන්න බැලුවාම එයා කතා කරා ෆර්ඩිනන්ඩ් පෝස් කියලා ඊටාම ලෝක ප්‍රසිද්ධ ඉංජිනේර කෙනෙකුට එයාට කිව්වා එයාට ඕන ජර්මන් ජාතිකන්ට පමණක් KDF වාගන ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් ත්‍රූ ජොයි KDF කියන්නේ ජර්මන් ජාතියෙන් ස්ට්‍රෙන්ත් ත්‍රූ ජොයි කියලා වාහනයක් කාර් එකක් ජර්මන් ජාතිකයන්ට විතරක් නිෂ්පාදනය කරන්න කියලා ඕකත් එක්ක ඒකේ ක්‍රමවේද තිබුණේ එයා කියලා තියෙනවා අඩු ගානේ ඇඩල්ට්ස් 5 දෙනෙකුට යන්න පෙට්‍රෝල් බලින් හොඳට වැඩ කරන ඕන තැනක භාවිතය කරන්න පුළුවන් වාහනයක් හදලා දෙන්නේ කියලා. ඉතින් ඒ ක්‍රමය අනුව තමයි ෆර්ඩිනන්ඩ් පෝස් මේ Volkswagen KDF වාගන් එක ඩිසයින් කරේ. ඕක 1936 පටන් ගත්ත ඩිසයින් එක. ඊට පස්සේ ඒ කට්ටියට තිබුණා ස්ටැම්ප් ක්‍රමයක්. ඒ කියන්නේ ජර්මන් ජාතීන්ට ඒ වගේ සේවිංස් බුක් එකක් වගේ ස්ටැම්පින් ක්‍රමයක් හැදුවා. දාස් ගණන් ඕකට මේ හවුල් වුණා. ඒ වුණාට ඒ කට්ටියට මේ කාර් එක හම්බුන්නේ 39 ලෝක යුද්ධ පටන් ගත්ත හින්දා. Volkswagen එක බිහි වුණේ ඒ වගේ ක්‍රමයකින්. දැන් අපි දන්නවා මේ කාර් එක යාකූල් එන්ජිමක් තියෙන්නේ. භාවිතය කරන්න පුළුවන් වතුර නැතුව. අනික ඒකේ සස්පෙන්ෂන් ක්‍රමයේ තියෙන තරමට ඕන තැනක මේ වාහනේ කඳුකරේ හරි මඩ වගලකට උදත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ක්ලබ් එකක් හැටියට අපි ඔය මේ බේරු වල ඊඩන් එකට යනවා විතර අවුරුදු සැරයක් වගේ. අපි වාහන අපි වෙරළ බඩ මූද තීරේ අරගෙන තමයි පාක් කරන්නේ. ඒ කියන්නේ මේ සෑන්ඩි බීච් එක තමයි අපි ඔය පාවිච්චි කරන්නේ. ওই වගේ ඉතා අතිවිශිෂ්ට කාර් එකක් මේක. ඉතින් මේ ස්ට්‍රෙන්ත් ත්‍රූ ජොයි කියන වාහනේ ඕම ගිහිල්ලා දෙවන යුද්ධයෙන් ඉතින් ලෝක යුද්ධ පටන් ගත්තයින් පස්සේ 45 මේ ජර්මන් රට නිකන් විනාශ වෙලා වූස්බර්ග් ෆැක්ටරිය යාරේඩ් බොම්බින්ග්ස් වලින් 3 කාලක්ම බිඳිලා තිබුණේ ඒ දවස්වල මේ ජර්මන් රට ජෝන්ස් 4කට කැඩුවා
US zone, Russian zone, French zone and British zone. Wolfsburg area එක මේ බාර දුන්නේ British zone එකට. ඉතින් උතන ඉන්න ගමන් British major කෙනෙක් හිටියා major Ivanhoe කියලා. ඒ major කිව්වා මේ Volkswagen factory බාර අරගෙන ඒකේ මොකක් හරි කරන්න පුළුවන් දෙයක් බලන්නේ කියලා. ඉතින් ඔය major බල්ලා ඊට පස්සේ අර අයිනේ තිබුණ බෝම්බ ගහපු පරණ Volkswagen ටිකක් එකතු කරලා ඒ හැටි prisoners of war හිටියා German prisoners ලා ඒ කට්ටිය ලවාගෙන ඔය බිදිච්ච Volkswagen ටික ආයිත් හැදෙව්වා. හැදෙව්වහම මේ අර තියෙන machinery වලින් එහෙම හැදුවා. ඊට පස්සේ ඔය උතන ජර්මනි වල ඉන්න allied forces ලට ප්‍රවාහන වාහන තිබුණේ නැහැ. අනික මේක ලෝකේ ඉතාම පහත් තත්ත්වයක තිබුණේ ලෝක යුද්ධයෙන් පස්සේ සල්ලි නැහැ ප්‍රශ්න තියෙනවා තිබුණා. ඒකත් එක්ක allied forces ලා major Ivanhoe ට ඕඩර් එකක් දුන්නා වාහන 1000ක් හදන්න ඕන කියලා Volkswagen. වාහන 1000ක්. ඉතින් ඒකෙන් තමයි Volkswagen production එක ආයිත් පටන් ගත්තේ. prisoners of war පාවිච්චි කරලා German prisoners of war පාවිච්චි කරලා තමයි මේ Volkswagen car 1000ක් හැදුවේ. ඒකත් හැදුවේ හුඟක් බාල ක්‍රමයට ඒ තිබුණ materials අනුව. but ඕකෙන් තමයි ආයිත් production පටන් ගත්තේ. ඉතින් ඕක 45 යක වුණේ. ඊට පස්සේ මේ කාර් එකේ තියෙන ධාරිතාවය වටිනාකම මේ 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 අන්තික රගඩ්නස් ඒ කියන්නේ ඕන තැනක යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව බයක් නැතුව එහෙම එහෙම ගිහිල්ලා ඊට පස්සේ මේ ජයිවන් හර්ස්ට් ඉන්ටර්විව් කරා ජර්මන් ජාතිකයෙක් මේ කම්පැනි ඉදිරියට ගෙනියන්න ඊට පස්සේ හයින්ස් නෝඩෝෆ් කියලා ජර්මන් ජාතිකයෙක් ඒ ඉස්සර ඕපල් එකේ වැඩ කරේ මිනිහව ඉන්ටර්විව් කරලා මිනිහව දැම්මා හෙඩ් හැටියට හයින්ස් නෝඩෝෆ් ඊට පස්සේ 40 ගණන් ඉඳන් මේ කම්පැනිය දියුණු වෙලා ඊට පස්සේ 48 හරි 47 ඉස්සෙල්ලාම එක්ස්පෝර්ට් මොඩල් එකක් යවුවා. ඒකෙන් තමයි ලෝක වටේම මේ Volkswagen කියන කාර් එක ලෝක ප්‍රසිද්ධ වුණේ. අනික කාර් 21.5 මිලියන් කාර්ස් හැදුවා. ඒ කියන්නේ ලෝක රෙකෝඩය. කාටවත් ඔක මේ මේ ගහලා නැහැ තාම. එකම මොඩල් එක අවුරුදු ගානක් කොහොම ගියේ එක. ඉතින් මේ 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 අපි හරි සන්තෝෂයි කියන්න ලංකාවට ඉස්සෙල්ලාම ආවේ 51 ඉස්සෙල්ලාම Volkswagen එක ආවේ ලංකාවට 51 අපේ ගල්කී සෙමවුට්ල වීණිය තිබුණා මේ මේ සවුත් කොලඹ සවුත් මෝටර් බස් කම්පැනි කියලා බස් කම්පැනියක් ඒ දවස්වල CTB නෑ ඒ දවස්වල තිබුණේ ප්‍රයිවට් බස් කම්පැනිස් ප්‍රයිවට් බස් කම්පැනි ඔව් ඉතින් මේ මේ කොලඹ සවුත් මෝටර් බස් කම්පැනි කියලා ප්‍රසිද්ධ බස් කම්පැනියක් තිබුණා මවුට්ල වීණිය එහි අයිතිකාරයෝ ජර්මන් බස් 35ක් ඉම්පෝට් කරා ජර්මනි. ඉතින් ওই බස් ටික ඉම්පෝට් කරාම ওই බස් කම්පැනියෙන් ජර්මන් ඉන්ජිනේර කෙනෙකුත් යවුවා ওই බස් ටික මේන්ටේන් කරලා බලා ගන්න. ඒ තැනත්තා ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් Volkswagen එකක් ගෙනාවා ලංකාවට. හා. එයා තමයි මුලින්ම Volkswagen එක ලංකාවට ගෙනාවේ. ඕක රෙජිස්ටර් කරලා තියෙන්නේ EY4772. ඒ කාර් එක දැන් උනත් තියෙනවා අපි උපසභාපති මිස්ටර් රුවන් පුංචිහේව මහත්තයා ගාව තියෙන්නේ ওই කාර් එක. ඉතින් දැන් ඔය කාර් එක ලංකාවට ආවම අපිටත් හිතන්න ඕන මේ 50 ගණන් වල අපි මේ මේ නිදහස ලැබිලා අපි කොහොමදත් අපේ මෝටර් වාහන රථ වාහන ඔක්කොම ඉංග්‍රීසි වාහන ඔස්ටින් මොරිස් ඔය වගේ වාහන ඉතින් ඒක මේක ලොකු පුදුමයක් වුණා අනික මේ 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 බයකුත් තිබුණා අයියෝ මම මේ කාර් එක මේ වතුර නැතුව දුවන කාර් එකක් කියලා ඉතින් මොන හරි ගිනින තත්ත්වයක් ඇති නෑ අන්තික එන්ජින්ම පිටිපස්සේ කොහෙද මේ එන්ජින් ඉස්සරහා තියෙන්නේ ඔය වගේ ඒකත් එක්කම මං හිතන්නේ ගල් ඔය ප්‍රොජෙක්ට් එකටයි වෙන වෙන ප්‍රොජෙක්ට් වලට මං හිතන්නේ ජර්මන් ජාතිකයෝ නැත්නම් ප්‍රයිවට් එක තුනක් ආවා ඒ අතර ඔය කාර් එකෙන් පස්සේ ඉතින් ඔය ලංකාවට ඔය ප්‍රයිවට් ඉම්පෝස්ට් එක තුනක් ආවා ඒ කියන්නේ ඒජන්සි එකක් නැතුව 53 1953 අපේ මේ මේ කාමාර්ට් කියන කම්පැනියක් ඒ කට්ටිය දැනටම බිහි වෙලා තිබුණා පර්ජෝ කාර් ඉම්පෝට් කරන එක ලංකාවට මේ මිස්ටර් ක්ලරන්ස් අමරසිංහ කියන මහත්මයා ජර්මනියට ගිහිල්ලා Volkswagen ඒජන්සි එක එයාගේ අතට ගත්තා. අරගෙන ඊට පස්සේ එහෙන් කන්සයින්මන්ට් එකක් ගෙනාවා ලංකාවට. මේ කාර් එක EL446 ඔය ෆස්ට් කන්සයින්මන්ට් එකේ එකක්. මේ කාර් එක. මේකම. අපි අද දවසේ කතා කරන්නේ. මේකමයි. මං හිතන්නේ එයා මේ 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 මොඩල් එකේ කාර් 12ක් මං හිතන්නේ 6යි 6යි නැත්තම් කාර් 12ක් එක ෆස්ට් කන්සයින්මන්ට් එකෙන් ජර්මනි වලින් ලංකාවට ගෙනාවා. ඒකෙත් මේකේ ෆස්ට් රෙජිස්ට්‍රේෂන් 446 EL අකුරේ මේ මේ තුන් මේ වචන තුන් අර මේ රෙජිස්ට්‍රේෂන් තුන තියෙන වාහන තමයි එයා ඉම්පෝට් කරේ ඉස්සෙල්ලාම. ඉතින් අප්‍රේල් 1953 ඒ කියන්නේ අදට අද අප්‍රේල් නම්
අදට අවුරුදු කීයක්ද 53 දෙන් අද වෙනකන් අවුරුදු 70ක් අවුරුදු 70ක් ඒ කියන්නේ අවුරුදු 70ක් ඉස්සෙල්ලා තමයි ගානට අප්‍රේල් 20 වෙනිදා මේ කාර් එක රෙජිස්ටර් කරලා තියෙනවා ලංකාවේ බලන්න ඕනේ ඉතින් අවුරුදු 70ක් කියන්නේ SMS කාලයක් නෙමෙයිනේ තාම ඔරිජිනල් ලුක් එකට තියෙනවා අපි සාමාන්‍යයෙන් ජපන් වාහනයක් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් මේක අවුරුදු 70ක් අවුරුදු 70කටත් මෙහා බුකා වාහන තියෙනවා ජපානයේ Mitsubishi Lancer එතකොට Nissan B211 Toyota Corolla K18 K20 මේ වගේ කාර් ගොඩක් යූස් කළා වගේ පෙනුමක් තියෙනවා නැබැයි මේ වගේ කාර් එකක් අවුරුදු 70ක් මේ වගේ වයසින් තියෙනවා කියන්නේ ඉතින් පුදුම දෙයක් නේ පීටර් අපි තවදුරටත් මේ වාහනේ ගැන කතා කරගෙන ගියොත් එම පර්ෆෝමන්ස් මොන වගේද හැදිලා තින්නේ මේ වාහනේ මෙච්චර කාලයක් මෙන්න මේ විදිහට තින්නේ ඇතර මේක මෙකැනිකල් තත්ත්වය බැලුවොත් ඉතාමත්ම හොඳට නිෂ්පාදනය කරපු වාහනයක් ඔය ජර්මන් වාහන ජර්මන් ඉන්ජිනියරින් ටෙක්නොලොජි අනුව කවදාක්වත් කාර් එක මේ 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 කඩා බිඳෙන කාර් එකක් නෙමෙයි හදලා තින්නේ ලයිෆ් ටයිම් ගරන්ටියක් වගේ අයිති මේක දුවන්නේ Yakul engine, 1131 cc engine. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලාම ආපු engine. ඊට පස්සේ 1192 වලට වැඩි කරා 53. 53 මැද හරිය වෙනස් කරා. ඒකත් එක්කම තෙල් වලින් Yakul වෙන්නේ. ඒකේ තියෙන ක්‍රමය මම පස්සේ පෙන්නන්නම් මේ මේ engine ධාරිතාවය කොහොමද කරන්නේ කියලා. අනිකත් එක්ක මේකේ spare parts අමතර කොටස් තාම තියෙනවා. අමාරුයි හොයන්න. ඒ වුණාට එකක් කියන්න ඕන මේකේ spare parts leasing given spare parts උත් නෙමෙයි. සාමාන්‍යයෙන් ක්ලච් ප්ලේට් එක ප්‍රෙෂර් ප්ලේට් එක අපි ඔක්කොම දන්නවා පරණ කාර් අවුරුදු 5ක් 6ක් වැඩිපුරම දුවයි. මේකේ ක්ලච් ප්ලේට් එක අවුරුදු 20කට එහා. ඒ වගේ දුවන්න පුළුවන්. අනිත් එක හොඳට මේන්ටේන් කරන්න ඕන තව එකක් මොඩිෆිකේෂන් තොරව. මොඩිෆිකේෂන් එකක් කරොත් වාහනයකට ඒකෙන් තමයි අර ඉස්සෙල්ලාම බ්‍රේක් වෙන්නේ. ඕකෙන් තමයි ඔය ප්‍රශ්නේ අඩු වෙන්නේ. අපේ වෙලාවට ඔය ජර්මන් ජාතිකයෝ ජර්මනි වලින් නිෂ්පාදනය පටන් අරගෙන ඊට පස්සේ බ්‍රසීල් වලට ගියා ඉස්සෙල්ලාම. බ්‍රසීල් වලින් වෙන වෙන රටවල් වල ප්‍රොඩක්ෂන් පටන් ගත්තා. දැන් බ්‍රසීල් වලින් දැන් කරන්නේ ඒ ස්පෙයා පාර්ට්ස් අමතර කොටස් තාම නිෂ්පාදනය කරනවා. ඉතින් මේ 1131 එන්ජිමේ හැම කොටසක්ම ගන්න පුළුවන් මේන් බෙයරින්ග් එක හැර. මේන් බෙයරින්ග් එක විතරයි ටිකක් අමාරු වෙන්න. දෙකත් හොයා ගන්න පුළුවන් අර පරණ ස්ටොක් එකෙන්. ඒක හැර සෑන පාර්ට්ස් නම් ලීසින් ගන්න පුළුවන්. අනික අපි හුඟක් ඍසුතිවන්ත වෙන්න ඕන ලංකාවේ 53 ඉඳන් 60 වෙනක අපි දන්නවා 1960 ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන් එක ආවා 53 අප්‍රේල් මාසේ මේකෙන් පස්සේ මේ මේ 60 වෙනකොට කාමාට් ඒජන්ට්ස්ලා කා 3500ක් විකුණලා තිබුණා ලංකාවට ඒ කියන්නේ EL EN 13 23 33 වෙනකොට වෝක්ස් වගන් 3500ක් ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා එළවලා තියෙනවා ඒ කියන්නේ ඒක ලොකු හිතන්න බැරි තත්ත්වයක් මේ වගේ දුප්පත් රටක් මේ වගේ පොඩි ආශ්‍රයණු රටක් එච්චර කාර් ඉම්පෝට් කරා එක බ්‍රෑන්ඩ් එකක් අනික හරි ඉන්ට්‍රෙස්ටිං කතාවල් තියෙනවා කිම අපි ඒව ගැන ඔව් ඒ දවස්වල අපේ කොළඹ පෝට් එකේ ඩ්‍රාෆ්ට් එක අඩුයි ඒ කියන්නේ ලොකු නැව් බර්ත් කරන්න බෑ කොළඹ පෝට් එකේ ඉතින් කා ඉම්පෝස්ට් එක ඔක්කොම ආවේ ටින්කමරි වලට ටින්කෝහාබේකට ඉතින් ඔය කතාව යන්නේ කා කැරියර්ස් උතන්ට ඇවිල්ලා උතනින් බස්සලා ඔය මේ 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 වීකෙන්ඩ්ස් වල කාමාට් එකේ කට්ටියයි මොරිස් කට්ටියයි ඔස්ටින් කට්ටිය ඔක්කොම එහාට ගිහිල්ලා හරි ලොකු විනෝද තත්ත්වයක් තිබුණා ට්‍රින්කෝවලින් කොළඹට මේ කාර් පෝලිම එනවා ඉතින්
හුඟක් ඔය අපි දන්නවා වෝටර් කූල් එන්ජින් කාර්ස් වල තියෙනවා රනින් ඉන් කියලා. ඒ කියන්නේ කිලෝමීටර් එක මයිල්ස් 1000ක් වෙනකන් එන්ජින්ම රෙව් කරන්න බෑ වැඩිපුර. වතුර දදා එන්න ඕන. ඉතින් ඔය කතාව ගියේ ඔය මොරිස් මයිනර්ස් එහෙම එනකොට ඒ කට්ටිය නතර කරලා වතුර දාලා හෙමින්. ඒ හර ෆෝක්ස් වගන් එකේ ඕක ප්‍රශ්නේ නැහැ. ඉතින් ඔය කාමාට් එකේ වැඩ කරන කට්ටිය අර ඉස්සර හිටිය මිස් මානජය වර්ණ කියලා එක්කෙනෙක්. ඒ එයාටම උතන මේ 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 මැනේජර් වගේ හිටියේ. ලස්සන රසවත් කතාවක් කිව්වා අපිට ඒ දවස්වල. ෆෝක්ස් වගන් ටැක්සි දෙකක් ගෙන්නගෙන ඕකට පුරවනවා ඩ්‍රයිවර්ස්ලා. 15 දෙනෙක් විතර ඕකට නැගලා වැඩින් පස්සේ සිකුරාදා දවසක ඒ කට්ටිය කෙලින්ම යනවා ට්‍රින්කෝ හාබේකට. ට්‍රින්කෝ හාබේකට ගිහිල්ලා උතන අර මේ මේ මයිලේජ් මීටරේ ගලවලා පෙට්‍රෝල් පුරවලා අර බ්‍රෑන්ඩ් නිව් ෆෝක්ස් වගන්ස් ටික ගේනවා කොළඹට. ඉතින් ඒ වගේ රසවත් කතාවල් තියෙනවා මේ ෆෝක්ස් වගන් ගැන. ෆෝක්ස් වගන් කාර් එක. ඉතින් කතාවකුත් යනවා සාමාන්‍යයෙන් මාසයකට ෆෝක්ස් වගන් 200කට එහා වික්කා. අනික ඔය මේ මේ ෆෝක්ස් වගන් සර්විස්මන් ළම මෙහි ජර්මනි වලට යවලා ට්‍රේන් කරලා තිබුණා. ඒකේ යුතුයකමක් තිබුණා කාර් එකක් ආයිත් බයට දෙන්න ඉස්සෙල්ලා සම්පූර්ණ එන්ජිම ගලවන්න. ගලවල ඔක්කොම චෙක් කරලා සර්විස් කරලා හයි කරලා තමයි දෙන්නේ. ඔය ඉතින් මේ මේ අනිත් එක ජර්මන් ඉන්ජිනියර්ස්ලත් මේ හිටියා. PSK කියලා ජර්මන් ඉන්ජිනියර් කෙනෙක් හිටියා. තව නමකුත් හිටියා. ඒ කට්ටිය තමයි මේ මේ ෆෝක්ස් වගන් වටිනාකම නැත්තම් පොපියුලරිටි එක ගෙනාවේ ලංකාවට. ඒකත් එක්කම මේ කාර් එක හුඟක් ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා ඉස්සලම ගත්තා පෙරදෙනි යුනිවර්සිටි එකෙන්. ප්‍රොෆෙසර් සරත්චන්ද ඉදිරිවීර එක්කෙනෙක්. ඊට පස්සේ තව හිටියා රෙජිස්ට්‍රා කෙනෙක් මිස් ගුණ ප්‍රොෆෙසර් මිස් ගුණතිලක කියලා. ඒ කට්ටිය මේ කාර් එක පෙරදෙනි යුනිවර්සිටි ගෙනිල්ලා ඒකේ තියෙන ලේසිකම යාර ස්ටියරින් හරි ලේසි හෑන්ඩ්ලිං හරි ලේසි ඒකත් එක්ක හුඟක් කාන්තාවල් ඩ්‍රයිවිං වලට පුරුදු වුණා. මේක මොකද සරල සැහැල්ලු වාහනයක්. ඔව්. සැහැල්ලු වාහනයක් ඉඳන් හුඟක් අනිත් එක අපි ඒ දවස්වල අපි හිතන්න ඕන ওই 48 න් පස්සේ අපි තරුණ රටක්. ඒකේ ඒ වෙලාවේ තමයි ඔය කාන්තාව උනත් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ડોක්ටර්ස්ලා වෙලා මේ ටීචර්ස්ලා වෙලා ඉතින් ඔය කාණ්ඩේ හුඟක් ඩ්‍රයිවිං වලට සෙට් වුණේ ෆෝක්ස් වගන් කාර් එකෙන්. අපි දන්නවා හරි ආසය මට කියන්න අපේ ෆේමස් අයිරංගනි සේරසිංහ මහත්මිය. එයාත් අපි ඉන්ටර්විව් කරා අපේ අපි ඔනරේකුත් දුන්නා ක්ලබ් එකෙන්. එයාත් ඉස්සෙල්ලා එයාගේ අම්මා ෆෝක්ස් වගන් එක අරගෙන එයා තමයි ඔය කාර් එක දිව්වේ. අන්තික මේ 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 මැඩම් කිය කී හිටියා ඒ දවස්වල යාල එහෙම ගියේ මේ ෆෝක්ස් වගන් එකේ. යාල ෆෝක්ස් වගන් කාර්යයේ. ඉතින් එහෙම තමයි මේ ෆෝක්ස් වගන් එක බිහි වුණේ. අනික ඒකේ අර මේ 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 තියෙන රිලයබිලිටි එක. ඒ කියන්නේ කොහෙවත් යන්න පුළුවන් බයක් නැතුව කැඩෙන්නේ නැහැ කියලා. අනිත් ඒකත් එක්කම මේ මේ ඒකේ සස්පෙන්ෂන්ස් ක්‍රමයේ අනුව පෙරලෙන්නේ එහෙම නැත්නම් මේ මේ පාරින් බිසි වෙන්නේ එහෙම අමාරුයි. ඒක වෙන්නේ නැහැ ස්ලීසේ. අනිත් හුඟක් ලේසිම තමයි හෑන්ඩ්ලිං. හෑන්ඩ්ලිං හරි සැහැළු. මේ මේ අවුරුදු 15 ළමයෙකුටවත් මේ කාර් එක එලවන්න පුළුවන්. මිස්ටර් බීට මට ඇත්තටම මේ අතරතුර ප්‍රශ්නයක් අහන්න තියෙනවා. 1936 න්නේ මේක මැනුෆැක්චර් කරන්නේ. එතකොට අද වෙන කොයි කාලයක් වෙනකන් මේක නිෂ්පාදනය කරාද මේ වාහනේ? මේ කාර් එක 78 ජර්මනි වල ප්‍රොඩක්ෂන් එක නතර කරා. ওই වෙලාවේ කොහොමද බ්‍රසීල් වල දියුණුවටම ගියා. බ්‍රසීල්, ඕස්ට්‍රේලියාවේ ලෝක වටේ මේ ප්‍රොඩක්ෂන් එක ගියා බීටල් ප්‍රොඩක්ෂන් එක. 2009 මං හිතන්නේ තමයි අන්තිම මේ මොඩල් එකේ බීටල් එක යාකූල් මොඩල් එක නතර කරේ 2009. ඒ බ්‍රසීල් වල. ඔව්. ওই බ්‍රසීල් කා තාමත් ලංකාවේ එක තුනක් තියෙනවා. Yes. මිස්ටර් බීට ඊතෝඩ මුල් කාලේ ඉඳන් ආපු බීටල් වාහනේ ඉඳන් පසු කාලීනව නිෂ්පාදනය නවත්තනකම් ආපු බීටල් කාර් එක, ඒ කියන්නේ 2009 බ්‍රසීල් වල මේ කාර් එකේ මැනුෆැක්චර් එක ඉවර කරද්දිම ආපු වාහන වල ස්පෙයර් පාර්ට්ස් එකම එක ස්පෙයර් පාර්ට්ස්ද නැත්තම් වෙනස් වෙනවද? ඒත් එක්කම මට තව ප්‍රශ්නයක් අහන්න දින. දැන් අපේ ලංකාවේ වගේ මේවා හදන්න ඉංජිනේරස්ලා ඉන්නවද නැත්තම් දැන් ඉන්න අලුත් යංග ජෙනරේෂන් එක මේ වාහන හදන්න දන්නවද? කොහොමද ඒවත් වැට පිටාවත් අපි කතා කරොත් එහෙම? බොහොම හොඳ ප්‍රශ්නය. මේ දැන් මේ වාහනේ බලන්න මේකේ තියෙන ෆස්ට් එන්ජින්. දැන් ඒ කියන්නේ 1131 cc එන්ජිම. ඊට පස්සේ 53 1192 cc කියලා එන්ජිම තව ටිකක් ධාරිතාව වැඩි කරා. ඊට පස්සේ 60 ගණන් වල 1300 එන්ජිම බිහි කරා. 1300 එන්ජිමත් එක්ක 1500 1600 එන්ජිමත් ඇදුවා. ඒ කියන්නේ මොඩල් ටික එහෙම මෙහෙම වෙනස් වුණා. දැන් බලන්න මේකට කියන්නේ ඩබල් ග්ලාස්. අර පිටිපස්ස වීදුරු දෙකකින්. ඊට පස්සේ මේකෙන් පස්සේ ආවේ ඕවල් ග්ලාස්. ඕවල් ග්ලාස් කියන්නේ මේ වගේම ඕවල් වීදුරු තියෙන එක. ඒක ආවේ 1192 cc එන්ජිමත් එක්ක. ඕකත් එක්කම තව වැඩි දියුණු වෙලා
ග්ලා පිටිපස වීදුරුව අයිත් වැඩි කරා. ඕකට කියන්නේ ස්ලෝපින් ලැම්ප් මොඩල් කියලා. ඊට පස්සේ 1300 එක ආවා. 1300 හරි මේ මේ ප්‍රසිද්ධයි ලංකාවේ. හුඟක් ඔය ඒ ක්ලෝස්ඩ් ඉකොනොමි වෙලාවේ පිට රට ගිහිල්ලා සල්ලි හොයාගත්ත ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ෆෝක්ස්වැගන් කාර්යයක් අරන් තමයි ලංකාවට ආවේ. ඉතින් ඕක වෙනකොට බේසික් ඉන්ජිනියරින් ෆෝමැට් එක එකයි. ඒ වුණාට පාර්ට්ස් වෙනස් වෙලා. අර මේ මේ ධාරිතාව වැඩි වෙනකොට අර බේම් බෑරින්ස් ටිකයි පිස්ටන්ස් ටිකයි ඒවා ඔක්කොම පොඩ 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 වෙනස් වෙනවා. ඉතින් ඒ කියන්නේ බට් මේ මේ කිව්වහම ක්‍රමේ එකයි. තම යාකුල් ක්‍රමේ ඒකම එකයි. අනික ඉස්සරහ ටෝෂන් බාර් සස්පෙන්ෂන් එක වෙනස් වුණා ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් වලට. ඒ වගේ පොඩි 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 වෙනස්කම් තිබුණා. ඒව කිව්වට දැන් කාමාට් කියන කම්පැනිය එහි ඉන්ජිනියර්ස්ලා මිකැනික්ස්ලා හුඟක් ඉගෙන ගත්තා. දැන් ඔය කට්ටිය දැන් හුඟක් හරි 70 ගණන් පැනලා. ඒ වුණාට ඒ කට්ටියගේ තාක්ෂණයේ දැනුම මම හිතන්නේ කාටත් මේ 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 ඒක ඇත්තටම අපිට හොඳ බගකීමකින් මට කියන්න පුළුවන් ඒ කට්ටියගේ දක්ෂතාවය අතිවිශිෂ්ටයි. අපි ඉන්න වයසක බාසුන් දෙලා ඒ කට්ටිය තාම හදනවා. ඒ කට්ටිය අපිටත් කියන්නේ තරුණ පරපුරයට අපිට ලබා දෙන්න කියලා ක්ලබ් එක හරහායි තරුණ මිකැනික්ස්ලාව ඒ කට්ටියත් එක්ක වැඩ කරවන්න. ට්‍රේනින් කරන්න. අඩු ගානේ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් මේ 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 වෝක්ස්වැගන් බීටල් එක දුවන්න පුළුවන්. නැතුව කියනවා අපිට ඉගෙන ගන්නයි කියලා. දැන් සාමාන්‍යයෙන් වාහන හොනස්ලට. ඔව්. දැන් සාමාන්‍යයෙන් මේක හරි ලේසි වාහනයක් පදවන්න කාර් එක හිරු වුණොත් අපි සාමාන්‍යයෙන් දන්නවා මොකද ප්‍රශ්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඒ වෙලාවේ හදන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නම් නෙමෙයි බට් ඒ වුණාට අපිට කියන්න පුළුවන් හරි කාර් එක නතර වුණේ මේකින් ද. ඊට පස්සේ බියොනට් එක ඇරලා පොඩි තට්ටුවක් දාලා ජෙට් එක සුද්ධ කරා. කාර් එක දුවයි. ඒ වගේ තත්ත්වයක්. හරි ලේසි. ඉතින් අපේ යුතුකම දැන් තියෙන්නේ අර අපි ජර්මන් ටෙක් එකට කතා කරලා තියෙනවා. ඒ කට්ටියගේ පුළුවන් මේ මේ පරණ වාහන වලට ආස තරුණ ඉන්ජිනියර්ස්ලා ස්ටූඩන්ට්ස්ලා ඒ කට්ටිය ලවාගෙන මේ මේ ඉලෙක්ට්‍රොනික්ස් ඉලෙක්ට්‍රිකල් වැඩයි ඉන්ජිනියරින් වැඩ මේ මේ ඉගෙන ගන්න පුළුවන් නම් හොඳක් වෙයි. ඒක අපේ ප්ලෑන් එකක් තියෙනවා. අපි හොඳක් තියෙන්නේ ඉස්සර හිටපු මේ මේ කාමාට හිටපු GM මහතුරු අපි කමිටි එකේ ඉන්නවා. ඒ කට්ටිය විටින් විට කියන්නේ මේ කට්ටිය ගෙන්න ගන්න අපි උගන්වන්න කියලා. උගන්වගෙන ඒ කට්ටියට ආදායමක් හැටියට මේ 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 අපි අපේ සර්විස් වල ඒ කට්ටියට මේ මේ සැලරි එක හොයන්න පුළුවන්. ආදායමක් හොයන්න පුළුවන් මේකෙන්. ඉතින් ඒක තමයි අපේ ප්ලෑන් එක. එකම හොඳක් දියන් කියන්නේ අපේ ස්පෙයාර් පාර්ට් ඒජන්ට්ස්ලා ඉන්නවා පංචකාත්තේ. හුඟක් බඩු නම් තියෙනවා මේ වාහනේ. අපිට කවදාකවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. අනික අද ඉන්ටර්නෙට් තියෙනවා. හරි ලේසි. ලෝක වටේම ඕන ස්පෙයාර් පාර්ට් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ හැකියාව වුණාට. ඇත්තටම මේ හැකියාව මාරු ඉදිරිය වටනවා මේ ඉන්ටර්නෙට් එකෙන් eBay එක හරහා හෝ වෙනත් වෙළඳපොළ මාර්ගයක් හරහා මේ බඩු ගෙන්වා ගැනීම. මොකද ඒකෙන් තමයි ඉන්ටර්නෙට් එකේ සාමාන්‍යයෙන් අපි දකින්න විදිහට තියෙන හැම වාහනයක්ම ගත්තොත් එම ඔරිජිනල් ෆොටෝ එකක්. එතකොට ගොඩක් අය රීස්ටෝරේෂන් කරද්දී ඒ ඔරිජිනල් තත්ත්වයටම හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒගොල්ලන්ට ලංකාවේ සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් හොයාගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඒ ඉන්ටර්නෙට් එක හරහා ඒවා ඇනුම් කරන්න පුළුවන්. ඉතින් ඒ හැකියාවත් එක්ක අද ඇත්තටම පරණ වාහන ගොඩක් දුරට ඉස්සරහට ඇවිල්ලා තියෙන අලුත් විදිහට රීස්ටෝරේෂන් කරලා. ඒක ඇත්තටම වටින දෙයක් නේ මිස්ටර් පීටර්. අනිවාර්යයෙන්ම ඩෙෆිනිට්ලි. අනිත් මේ පරණ කාර් රටේ සම්පතක්. සිංගප්පූරුවේ මේ වගේ පරණ කාර් නෑ. අපේ ලංකාවේ මේ වගේ පරණ කාර් තියෙන එක ඇත්තටම රටට සම්පතක්. අනික ටුවරිසම් වලට. ඒ වගේ දැන් මේ වගේ අවුරුදු 70ක් පරණ කාර් තාම ධාවනය වෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට ප්‍රයෝජනක් වෙනවා. අපේ රට දියුණු වෙන්න ඕන ටුවරිස් ඩෙස්ටිනේෂන් එකක් හැටියට අපිට මේ වගේ පරණ කාර් නම් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. රැලීස් තියන්න පුළුවන්, ඩ්‍රයිව්ස් තියන්න පුළුවන්, මේ 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 මෝටර් ෂෝස් තියන්න පුළුවන් මේ වගේ පරණ කාර්. මට මතකයි අවුරුදු 5ක් 6ක් ඉස්සර අපි ඊඩන් හෝටලයට ගියාම අපේ ඇනුවල් රැලියකට වයසක ජර්මන් ලේඩි කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මම අවුරුදු 80යි මගේ හනිමූන් එකේ ගියේ මේ මොඩල් එකේ. ඉතින් ඒ වගේ වටිනාකමක් තියෙනවා මේ වගේ පරණ කාර්. අනිවාර්යයෙන්. ඇත්තර මේ මිස්ටර් පීටර් කියන වගේ අපේ යංග ජෙනරේෂන් එක තරුණ පරම්පරාවට රටට බැන බැන ඉන්න අවස්ථාවක් කරගන්න නැතුව මේ මොහොතේ මෙන්න මේ වගේ පරණ වාහන ගොඩ ගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ අලුත් වාහන අතහැරලා. හරිද? පරණ වාහනත් අපේ සංචාර කර්මාන්තයේ තියෙන රටක් හින්දා පරණ වාහන ඩිස්ප්ලේ කරද්දී හරි ලස්සනක් තියෙන අපේ රටේ ඕගලොන්ට පුළුවන් අවස්ථාවක් තියෙනවා
ඇත්තට මේ වල දැන් ඉන්ජිනියර්ස්ලා අඩු වෙගෙන එන එකේ මේ වාහන මේ අවුරුදු 70ක් තවමත් මේ විදිහටම තියෙනවා. අනිවාර්යෙන් අපිට ගැරන්ටි කරන්න පුළුවන් තව අවුරුදු ගාණක් මේ වාහනේ ඉස්සරහට තියෙනවා කියලා. ඉතින් මේ වගේ වාහනයක් හදන්න ඉන්ජිනේර කෙනෙක් වෙන්න ඔයා ට්‍රේනින් වුණොත් එහෙම තවදුරටත් මේ වාහනත් අපේ රට ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි ස්පෙෂලිස්ට් කෙනෙක් වුණොත් එහෙම මේ වගේ වාහන වලට ඔයාටත් වටිනාකමක් හම් වෙනවා. ඒ නිසා අපේ රටේ තියෙන ජර්මානු කාර්මික ආයතන වගේ වලට ගිහිල්ලා ඔයාටත් පුළුවන් හොඳ පළපුරුදු ඉංජිනේරුවෙක් බවට පත් වෙන්න මේ වාහන හදන්න. මේ වාහන කියන්නේ පර්ණ වාහන. හැම එකක් ගැනම මන අවබෝධයක් ගත්තොත් එහෙම පර්ණ වාහන තවදුරටත් ලංකාවේ අපිට වටිනාකමක් එක් කරමින් තියාගන්න පුළුවන්. මිස්ටර් පීටර් අපි කතා කරොත් මේ වාහනේ ඉදිරිපස පෙනුම මොන වගේ දේවල්ද ඒ කාලෙත් එක්ක ඇඩ් වෙලා තියෙන්නේ කොහොමද මේ ලයිටින් අපි සාමාන්‍ය බේසිකලි දකින්න දේවල් ඇඩ් වෙලා තියෙන්නේ අමුතු විදිහටනේ අපි ඒ ගැන කතා කරමු ජනුද මේ දැන් බලන්න මේ වාහනේ ඉදිරිපත්ක සිග්නල් සයිඩ් ලයිට් ඉතින් ওই දවස්වල ඒව අවශ්‍යතාවයක් තිබුණා දැන් සාමාන්‍යයෙන් බැලුවොත් මේ ලයිට් සෙට් එක මේක 6 වෝල්ට් බැටරිය තමයි දුවන්නේ 6 වෝල්ට් 6 වෝල්ට් ඒ කියන්නේ එලියත් සෑන මදි. මේ දවස්වල ඒ ප්‍රමාණය ඇති වුණා. ඇති වුණා. ඔව් දැන් මේක ඇස්සේ තියෙනවා සයිඩ් ලයිට් එක පොඩි ලයිට් එකයි මේන් හෙඩ් ලයිට් එක. එච්චරමයි. දැන් බලුවොත් සාමාන්‍යයෙන් බෆර් එකක්. ඒ ඕවරයිඩර්ස් දෙකත් එක්කම. ඕකත් එක්ක දැන් සිග්නල්ස් තිබුණේ සෙමෝෆෝ සිග්නල්ස් ඒ දවස්වල. මේකේ ලොකු වටිනාකම වෙන්නේ මේ බැජ් එක. මේක තමයි කියන්නේ බුල්ස්බර්ග් බැජ් එක. බුල්ස්බර්ග් කියන්නේ ෆෝක්ස්වැගන් කම්පැනියේ දෙවන බුල්ස්බර්ග් නගරේ. දැන් මේ බැජ් එකක් මේ බුල්ස්බර්ග් බැජ් එක තමයි. බුල්ස්බර්ග් නගරේ බැජ් එක. හැම ෆෝක්ස්වැගන් එකේ මේ බැජ් එක දැම්මාම බුල්ස්බර්ග් නගරාධිපතිතුමාට වන් ඩොයිස්මක් ගෙවන්න තිබුණා. දැන් මේ ක්‍රමයේ ගියා 50 ගණන් ඉඳන් 62 වෙනකම්. 62 ඒ බැජ් එක වෙනස් කරා. වෙනස් කරාම ඔය මේ බුල්ස්බර්ග් බැජ් එක වගේම ඒක පොඩි වෙනස්කම් කරලා ඒ අර වන් ඩොයිස්මක් ගෙවන එක නතර කරා. ඊට පස්සේ 60 ගණන් වල මැද හරි මේ බැජ් එක අයින් කරා. ඔය මොඩල් වෙනස් වෙනස් වෙන ගමන. දැන් බලන්න බලන්න මේ ඕවල් ලයිට් එක මේ වගේ ලයිට් එක හරි ලස්සනයි. මේ ලයිට් එක ආවේ DKW එකෙත් ආවා මේක. පෝෂ් එකෙත් මේක ආවා. මතකද පරණ පෝෂ් එක? ආ අනිවාර්යෙන්. ඒකත් මේ ලයිට් එකමයි ආවේ. බෙන්ස් ලොරියක් තිබුණා මේ වගේ. බෙන්ස් ලොරිය. ඔව්. ඒකත් තිබුණා මේ දෙපැත්තට වෙන්න. Volkswagen van එකෙත් මේ ලයිට් එක ළමයි භාවිතා කරා. භාවිතා කරන්න. ඊට පස්සේ 68 ලොකු වෙනස්කම් කරා Volkswagen design එකට. ඔය මේ මේ මිනිසුන්ගේ වෙනස්කම් හිත බල අනුව Volkswagen 1300 එක හැදුවා. 1300 එක හදනකොට මේකේ මඩ් ගාඩ් එක වෙනස් කරලා රයිට් එක පොඩ්ඩක් පොඩි පොඩි වුණා රවුම් වුණා. අර සාමාන්‍යයෙන් රවුම් සීල් බීම් තියෙන කාර් වල ඒ වගේ සයිස් එකට රවුම් වුණා. ඒකත් එක්කම 60 ගණන් වල සිග්නල් එක සෙමෝෆෝ එකකින් අඩු වෙලා උඩහට මේ මඩ් ගාඩ් එක උඩින් තමයි සිග්නල් ලයිට් එක දැම්මේ. මේ සිග්නල් ලයිට් එක මෙතනට ඇඩ් වුණා. ඔතන ප්‍රයිමයි දැන් 58 හරි 59 තමයි ඕක ආවේ. ඕකත් එක්කම මේ කාර් එක හුඟක් ප්‍රසිද්ධ වුණේ ඇමරිකාවේ. ඇමරිකාවේ ඒ දවස්වල පත ලොකු බොයික් Chevrolet Pontiac වගේ වාහන තිබුණේ වාර තටු ලොකු තටු තියෙන මහ ලොකු විශාල කාර් හැදුවා. මේ වගේ කාර් එහාට ගියාම මේක හරි ආසාවක් වුණා ඇමරිකන් ජාතියන්ට. එකක් තියෙන්නේ ධාරිතාවයේ පෙට්‍රල් වල හොඳට වැඩ කරපු හින්දා. ඉහි රටේ වැඩ කරනකොට මේ කාර් ගෙන්න ගත්තාම ඒ කට්ටිය දැනගත්තා ඔය ලොකු ඇමරිකන් කාර් රිවර්ස් කරලා මේ ලයිට් එක කුණු කරනවා. ඒ කාර් උසයි මහත හින්දා ඒකේ හින්දා ෆෝක්ස් වගන්ලට සිද්ධ වුණා බෆර් එක වෙනස් කරන්න. බෆර් එක වෙනස් කරලා මේ වගේ වැට මොඩල් එකක් හැදෙව්වා. ඕකට කියන්නේ ලංකාවේ කියන්නේ වැට මොඩල් කියලා. වැට මොඩල් ඉන්ටර්නැෂනල් ලං කියන්නේ ද ටවල් රේල් බෆර්. ටවල් රේල් බෆර්. ඔව්. ඒකෙන් මේ හුඟක් වෙනස් කරා ඔය වදින් නැති විදියට යනවා. ඉතින් ওই ටික ඉන්ටර්නැෂනල් එක්ස්පෝර්ට් මාකට් එකට ෆෝක්ස් වගන් හැදෙව්වා. ඉතින් ඕවත් ලංකාවටත් ආවා. ඇමරිකාවට එවනේ ඒවත් ලංකාවට. ඒ වගේ ස්ටයිල් එකට. ඉතින් ඒ වගේ යන ගමන් වෙනස්කම් ආවා මේ ප්‍රොඩක්ෂන් ලයින් එකේ. ප්‍රොඩක්ෂන් ලයින් එකේ මේ ඊයකින් ඊයකට මේ අර අන්තිමට ආවේ Volkswagen 1303 කියලා හරි ලස්සන කාර් එකක්. ඒක නිකන්
ලොකට අර මේ මේ කට්ටිය කියන්නේ ප්‍රෙග්නන්ට් බීටල් කියලා. ඒ කියන්නේ බබල් එකක් වගේ. හරි ලස්සනයි ඉස්සරහා ලෙදර් ඩෑෂ්බෝඩ් එකක් එහෙම තියෙනවා. හරි ලස්සන කාර් එකක්. ඒක තමයි අන්තිමට යාකූල් වර්ෂන් එකකින් ආවේ. ඉවර වුණේ. අපි ඊළඟට මිස්ටර් බීටර් මේකේ එන්ජින් එක ගැන කතා කරන්න ගත්තා. ආ මේක එන්ජින් එක ඉස්සරහා නෑනේ පිටිපස්සනේ තියෙන. ලොකු ප්‍රශ්නයක් නෑ එන්ජිම නෑ නේද? බිග් ප්‍රොබ්ලම්. අපි දන්නවා මේකේ එන්ජිම තියෙන පිටිපස්සේ කියලා. අපි මේ ස්පේස් එක ගැන කතා කරලා මෙමු මුලින්. රයිට්. අතර අපි දන්නවා මේකේ එන්ජින් එක තියෙන පිටිපස්සේ කියලා. අපි පොඩ්ඩක් ඔයගොල්ලෝ කන්ෆියුස් කරන් තමයි මේ කතා කරේ. ස්ට්‍රිබර් අපි කතා කරගෙන ගියොත් එහෙම මෙතන. ලෝක වටේම ලොකු හිනාවල් තියෙනවා මේ එන්ජිම ගැන කතාව. ඈ ඉතින් ඒක ගැන මාසයක් ගන්න කතා කරන්න පුළුවන්. මේකේ වටිනාකම වෙන්නේ ඉස්සරහ තියෙන්නේ පෙට්‍රල් ටැංක එක. ඒකත් එක මම කිව්වා වගේ මේකේ විශිෂ්ට තියෙනවා ජැක් එකක්. මේක ඔරිජිනල් ජැක් එක ආවේ මේ ජැක් එකෙන් තමයි මේ සාමාන්‍ය හයිඩ්‍රොලික් ජැක් එකෙන් කාර් එක උස්සන්නේ හරි අමාරුයි. මේකේ තියෙන සස්පෙන්ෂන් ක්‍රමය අනුව මේ ජැක් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ඔරිජිනල් කාර් එකේ ආපු ජැක් එකත් එක්ක. ඊට වඩා තව විශිෂ්ට දෙයක් තියෙනවා මේ ටූල් කිට් එක. මේ හැම කාර් එකක මේ වගේ ටූල් කිට් එකක් ජර්මන් ජාතික යව ෆොක්ස් වගන් එකේ. මම පොඩ්ඩක් ඇරලා පෙන්නුවොත් මේකේ තියෙනවා විශිෂ්ට ස්පෙයා පාර්ට්ස් වගේ. දැන් මේක කියන්නේ මේ කාටත් ගහන්න නෙමෙයි මේ 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 පාරේ ප්‍රශ්නයක් දාලා ගහන්න නෙමෙයි. මේ පාර්ට් එක තියෙන්නේ එන්ජිම ෆැම්බෙල්ට් එක මාරු කරනකොට මේ ලොකු හබ් නට් එකක් තියෙනවා. ඒ නට් එක ගලවනවා. දැන් බලන්න මේකත් අවුරුදු 70කට වඩා එහා. ඒ වගේ අවුරුදු 70ක් පරණ වාහනේ වගේ නේද ටූල් කිට් එකත් ඒ වගේම මිස්ටර් බීටර් තියාගෙන ඉන්නවා. දැන් මේ බලන්න මේවා තමයි ওই විශේෂ. දැන් බලන්න මේ වගේ අනු දකින්නවා. නෑ. මේවත් ආවේ හරි හරි සැහැල්ලුයි. මේවා තියෙන්නේ ওই විශේෂ නට් එන්ජිමේ විශේෂ නට් ගලවන්නේ. දැන් මේ ටික බලන්න. මේ ඔරිජිනල් ආපු බඩුව. ඒක තමයි කාර් එකේ ඔරිජිනල් තත්ත්වයේ තියෙන වටිනාකම. ඒකත් එක්කම දැන් මේ වගේ දෙයක් ප්ලග් ටික ගලවන්න. හදිසි මිස් එකක් ආවොත් ප්ලග් ටික ගලවලා සුද්ධ කරලා අයි කරන්න පුළුවන් බදියේ ක්‍රමයට තියෙනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් තමයි කාර් එකේ වටිනාකමට සමසමාන වෙන්නේ. ඇත්තටම මේ ඔරිජිනල් ආපු ටූල් කිට් එක තාම මේ වාහනේ තිනවා කියන්නේ ඉතින් මේ වාහනේ වටිනාකම තවත් වැඩි කියන එක තමයි නේ මිස්ටර් බීට. මම බලන්නේ මේකත් ඔරිජිනල් කියලාද දන්නේ. අනික බලන්න බැලුවාම මේ ඉලෙක්ට්‍රික්ස් බලන්න. හරි ලේසි ඉලෙක්ට්‍රිකල් ක්‍රමයක් නේ. ඕක තියෙන්නේ ස්පීඩෝමීටර් කේබල් එක. ඔතන තියෙන්නේ ෆියුස් බොක්ස් එක. අපි අර ස්පීඩෝමීටර් එක කෙලින්ම එළියටම බිල්ඩ් අප් වෙලා සාමාන්‍යයෙන් නේ. දැන් බලන්න ඔය බයරින් හානස් එක හරි ලේසි නේ. නීට් එකට තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට බයිසිකල් වල දකින්න පුළුවන් වෙන්නේ ස්පීඩෝමීටර් පැක් එක එන්නේ විතර තමයි මේකෙත් බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. දැන් මම ඕක හදිස්සි මොඩිෆයි කරා නම් මේකේ වටිනාකම යනවා. අනිවාර්යයෙන්. දැන් ඕවා ඔක්කොම අර ඔරිජිනල් තත්ත්වයේ හදලා තියෙන්නේ. ඒකත් එක්කම අපේ ක්ලබ් එකේ අවුරුදු 5ක් 10ක් ඉස්සර කාර් 50 පෙන්නයින් පස්සේ අපි මේ වගේ බැජ් ටිකක් හැදුවා. 50යි 40යි 30යි. දැන් මේ බැජ් එක අවුරුදු මේ දවස්වල මේ කාර් එක 50 අවුරුදු 50 පෙන්නලා තියෙන හින්දා අපි මේ වගේ බජ් එකක් සෙට් කරා ක්ලබ් මෙම්බර්ස්ලට. අපි එහෙම එක්ස්ටීරියර් ඩිසයින් එකේ සයිඩ් වියු එක ගැන කතා කරමු මිස්ටර් බීටර්. ටයර් කොහොමද ඇවිල්ලා තියෙන සයිසස්? රයිට්. ඔක්කොම ආවේ සයිස් 15 ටයර්ස්. මේ ක්‍රොස් ප්ලේ ටයර්ස් ආවේ. ඊට පස්සේ තමයි රේඩියල් ටයර්ස් ආවේ. 560යි 50 560යි 15 සයිස් එක. 560 15. දැන් මේකෙත් සෑහෙන කාලයක් ඉස්සර ක්‍රොස් ප්ලේ ටයර්ස් නිෂ්පාදනය කරන එක නතර කරා. දැන් ඔකක් කරන්නේ රේඩියල් ටයර්ස්. අපි ක්ලබ් එකක් හැටියට අවුරුදු 15ක් 16ක් ඉස්සර අපි කැලනිසියට කතා කරලා අපි ඕඩර් එකක් ගත්තා. සල්ලි දීලා ටයර් 100ක් හැදෙව්වා. අදාගෙන අපි මෙම්බර්ස්ලට මේ ටයර් සෙට් එක ඕකේ එකක්. දැන් බලන්න මේ ටයර් වුණාට අවුරුදු 15කට එහා. මේ ටයර්. ඔව් මේ ටයර් සෙට් එකම. තාම මේ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් මේ රියලි මේකේ මේන්ටෙනන්ස් කෝස්ට් එක අඩුයි. අඩුයි. ලංකාවට ආවේ නෑ මං හිතන්නේ වාහන හතරක් වරදගෙන ලංකාවට ගෙන්නෙව්වා. EL අකුරේ තියෙන නම්බර් ස්ටෑන්ඩඩ් මොඩල් එක. ස්ටෑන්ඩඩ් මොඩල් එක එක්ස්පෝර්ට් කරේ නෑ. ස්ටෑන්ඩඩ් මොඩල් එකේ ආවේ මෙකැනිකල් බ්‍රේක්. ඒ කියන්නේ
හයිඩ්‍රොලික් නැතුව. හයිඩ්‍රොලික්. දැන් මේ මේකේ තියෙන්නේ හයිඩ්‍රොලික් බ්‍රේක්. මේ තමයි පෙන්වුවොත් ටයර් කෙලියට ගත්තොත් ඔන්න මේක තමයි ෆ්ලූයිඩ් ලයින් එක තියෙන්නේ මෙතන. ආ මෙතන. මේ ෆ්ලූයිඩ්. ඔව්. අනික මේකත් කරන ගමන් මම ජැක් එකක් පෙන්වන්නම් ওই කට්ටියට. මේක පරණ මැෂින් ගන් එකක් වගේ. දැන් මේ ජැක් ක්‍රමය. හරි පුදුමයිනේ. ආ මිනිහෙක් හිතයි මේ වෙඩි තියන්න ආවා කියලා. ලොක් ලොක් වගේ. ඔව්. දැන් ජැක් එක දුවන්නේ මෙහෙම. මේක පොළොවට දැම්මා. ඊට අතේ මම පොඩ්ඩක් වටේ කාවොත් මේ ජැක් එක හයි වෙන ජැකින් පොයින්ට්ස් උත් තියෙනවා මේ. දැන් මේ දැන් මේ තමයි ජැකින් පොයින්ට් එක තියෙන්නේ. මේ ජැකින් පොයින්ට් එකට දාලා මෙහෙම තමයි කාර් එක උස්සන්නේ. ආ පොළොවට තියලා නෙමෙයි කාර් එකට මුලින්ම තියලා තමයි ඊට පස්සේ yes ජැක් කරන්නේ. ජැක් කරන්නේ. ඕකයි ක්‍රමය. ඒකයි ක්‍රමය. ආ අයින්දක මේක අයි බස්සන්නෙත් ওই වගේ ක්‍රමයක්. මෙහෙම දාලා මේ වගේ තියෙනවා කැච් එකක්. මේ කැච් එක අඩු කරාම प्रश्न कर අපි එතනින් දැන් ස්ටේඩියම් ඩිසයින් එකේ සයිඩ් වියු එක ගැන කන්ටිනියු කරගෙන ගියොත් එම මිස්ටර් පීටර් අපි මේක ඇවිල්ලා තියෙන 2 ඩෝ කාර් එකක් එදින්න මුල් කාලේ ඉඳන්ම 2 ඩෝ 2 ඩෝ සනික බීටල්ස් ඔක්කොම 2 ඩෝ ආවේ 4 ඩෝ ආවේ නැහැ 4 ඩෝ ආවේ ඔක්කොම 2 ඩෝ yes අපි තේත් එකම සයිඩ් වියු එක ගැන කතා කරගෙන ගියොත් එම අපිට කොහොමද මේ දොරවල් බිල්ඩ් අප් කරලා දෙන්නේ මේක තමයි අප් ෆස්ට් මොඩල් එක ඊට පස්සේ තිබුණේ මේ මේ ඉස්සරහා වින් ස්ක්‍රීන් එකයි පිටිපස්සේ ඩබල් ග්ලාස් එකයි දැන් මේ දොරවල් සයිස් එක එහෙම මේ වැඩ යන ගමන් දිනු වෙන ගමන් පොඩ පොඩ පොඩි පොඩි වෙනස්කම් වුණා. දැන් මේ කෝටර් ග්ලාස් බීඩිම. මේක අර මොඩල් එකේ වෙනස් වෙන්න මේ මේ වින් ස්ක්‍රීන් එකේ වැඩි පුර වෙන තරමට මේකත් පොඩි පොඩි වෙනස්කම් කරනවා. ඊට පස්සේ මේ සයිඩ් බීඩිම. මේ සයිඩ් බීඩිමත් පොඩ්ඩක් එහෙම මේ වෙනස් වුණා. හුඟක් ලොකු වෙනස්කම් තමයි ලොක් එක. ලොක් එක. දැන් මේ ලොක් වෙනස් වුණා. දැන් මේ තියෙන්නේ පරණ මොඩල් ලොක් එක. ඒකත් එක්කම බයින්ඩර් හැන්ඩල් වල හින්ජස් වලත් වෙනසක් තිබුණා. පස්සේ මේවා බිටින් බිට මාරු වුණා. දිනු වෙන තරමට ලොක් සිස්ටම් එක වෙනස් කරනවා. ඒකත් එක්කම පිටිපස්සේ සයිඩ් ග්ලාස් එකත් පළල් ගතිය වැඩි වුණා එන ගමන. ඕකත් එක්ක කොහොම ගියාම ලොකුම විශේෂ තමයි මේ පිටිපස්ස වීදුරු දෙක. අපි මිස්ටර් පීට අපි මේ ගැන කතා කරොත් එම මෙතන තියෙන දැන් ඔය කට්ටිය දන්නව ඇති. ඔයා මගෙන් අහන්න ඇති කොහොමද මේ දවස්වල කට්ටිය හැරෙව්වේ? සිග්නල් නේ අත දැම්මද කියලා. ඉස්සර අපිට බලන්න ගත්තම සිග්නල් තිබ්බේ නැහැ නේද? සිග්නල් තිබ්බේ නැහැ. මේ වගේ සෙමෆෝ. මේකට කියන්නේ සෙමෆෝ සිග්නල්. සෙමෆෝ සිග්නල්. සෙමෆෝ. ඒ දවස්වල සෙමෆෝ සිග්නල්. ඒ කියන්නේ හරවනකොට මේ වගේ සිග්නල් එක පත් වුණා. අද හිතනවාද අද වගේ ට්‍රැෆික් එකත් එක්ක මේ වගේ ගත් තිබුණා නම් මිනිස්සු දවසින් දවස ඇක්සිඩන්ට් වෙනවා. බයික් එකක් මස්සෙන් දැම්මොත් එම. ඔව් ඔව්. ඔක අතේ තියාගෙන තමයි යන්නේ. ඉතින් මේවා තමයි සිග්නල් තිබුණේ. ඔතලී ස්විච් එකෙන්. මේක තමයි සෙමෆෝ සිග්නල් එක. මේක ගියා මං හිතන්නේ 758 වෙනකම් සෙමෆෝ සිග්නල් එක පාවිච්චි කරා. ඊට පස්සේ තමයි ඔය ඉස්සරහා පිටිපස්සේ සිග්නල් ලයිට් ආවේ. සිග්නල් ලයිට් ආවේ. ඉතින් මේකත් විශේෂත්වයක් සෙමෆෝ සිග්නල්. ඒ කාලෙත් එක්ක තමයි වෙනස් වෙලා තියෙන මාර්ගය තදබදත් එක්ක කාර් එකේ මෙහෙම આવොත් එහෙම දැන් මේක එක ෆේල් වෙනවා. ඒ නැතුව අලුත් දෙයක් එකතු කරලා මේක කන්ටිනියු කරන්න ඕනේ කියලා. Yes yes. ඒක වටිනාකම තින්නේ මේවා දැන් හදාගන්න බාසුනේ හුඟක් අඩුයි. ඒ වෙනාට මේ මේ තාම දුවගෙන යන්න පුළුවන්. තාම දුවගෙන යන්න පුළුවන්. හරි මිස්ටර් පීටර්. අපි ඒත් එක්කම ගියොත් මේ පිටිපස්සට. දැන් මේ කාර් එකේ විශේෂත්වය තමයි මේ පිටිපස්ස වීදුරු දෙක ජනේලේ.
මේකට තමයි කියන්නේ ඩබල් ග්ලාස්. මේක ලෝක වටේම හැම කලිටලා කෙනෙක්ම මේක හොය හොය යන වාහනය. මේ ඩබල් ග්ලාස් කියන්නේ හරි ප්‍රසිද්ධ හරි වටිනා වාහනයක් Volkswagen කලිට කෙනෙකුට නැත්තම් ලෝකේ ඉන්නවට ලෝක වටින් ඉන්න පරණ කාර් කලෙක්ට් කරන කට්ටිය. ඒ කට්ටියට ඇන්ටික් කාර් මේක නම් තමයි Volkswagen එකේ උපරිම කලෙක්ටබල් කාර් එක. අනික මේ මොඩල් එකේ වෙනස වෙන්නේ 53 52 දැන් 45 ප්‍රොඩක්ෂන් පටන් ගත්ත එක 46 7 8 ඒවා ගියා 52 හැම අවුරුද්දෙම සම වෙලාවේ සෙප්තැම්බර් හරි ඕගස්ට් හරි සෙප්තැම්බර් මාසේ Volkswagen කම්පැනි වහන මාසයක් මාසයක් වහලා කට්ටිය සම වොකේෂන් වලට යනවා ඒකත් අර අනිත් දවස්වල මින්ට එහෙමනේ ඒ වෙලාවේ තමයි ඔක්කොම අර ප්‍රොඩක්ෂන් එකේ මොඩිෆිකේෂන්ස් කරන්නේ 52 ඔක්තෝබර් මාසේ ඔක්කොම මොඩිෆිකේෂන්ස් කරලා ඔක්කොම ෆ්‍රන්ට් මේ 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 මුගක් මොඩිෆිකේෂන්ස් කරා පරණ මොඩල් එකට වඩා ඒ කට්ටියගේ ප්ලෑන් එකක් තිබුණා මේක ඕවර් ග්ලාස් එකක් කරන්න ඒ වුණාට වෙලා මදි වෙලා ඔය ඩබල් ග්ලාස් එකෙන්ම ඕම ගියා ඉතින් ඔක්තෝබර් 52 ඉඳන් මාර්තු 53 වෙනකම් මේ වගේ ගියා මාර්තු වල තමයි ලොකු වීදුරෝ අයිට් සෙට් කරේ ඒ කියන්නේ මේ වගේ කාර් හරි මේ මෙච්චර මේ 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 වැඩිය නෑ ලෝකේ. ලෝකෙ වැඩිය නෑ. ඒකයි මේකට කියන්නේ ජර්මනි වලින් කියන්නේ Zwitter model. Zwitter. Zwitter model. Yes. මේක කියන්නේ Zwitter. Zwitter කියන්නේ ඉතින් මේ මේ හරි අතර අතර ආපු වාහනයක්. ඒකින් හින්දා මේකෙත් මේ මේ කලෙක්ටබල් වටිනාකම වැඩි. වැඩි. ඔව්. Mr. Peter අපි මේ ඩබල් ග්ලාස් එකෙන් පල්ලේ හදාගත්ත මොනවද කියලා කතා කරන්න පුළුවන් විශේෂ දේවල්. Right. තව එකක් තමයි මේ ලයිට් එක. මේකට කියන්නේ tear drop tail light. tear drop කියන්නේ මේ මේ මේකත් විශේෂත්වයක් මේකත් විනාශවරේ ඒ දවස්වල. මේ ලයිට් එකත් මාරු කරා. ඒක තමයි මොඩිෆිකේෂන් එකක් කරේ. දැන් මේවා ඔක්කොම තනිකර වීදුර. ප්ලාස්ටික් නෑ. ප්ලාස්ටික් නෑ. තනිකර වීදුර. ඒකත් එක්කම මට හරි කැමති මේ එන්ජිම පෙන්වන්න. අන්නර අපි ඉස්සරහින් පෙන්නපු. ආ. නැත්නම් එන්ජිම තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඩිගී එන්ජිම. ඩිගී එන්ජින් එක. බැලු බැලුවට මිස්ටර් පීටර් හරි සරල එන්ජින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි ඔරිජිනල් 1131cc එන්ජින්. 53 දාපු එන්ජින්ම මයි මේක. දැන් මේකේ ලොකු වේ කියන්නේ සාමාන්‍ය කාර් එකක් එන්ජින්ම පිස්ටන් යන්නේ උඩහට. Volkswagen එකට කියන්නේ horizontally opposed vertical engine. ඒ කියන්නේ පිස්ටන් මෙහෙම යන්නේ. දැන් ඔයා හුඟක් දකින්නේ එඩිතන පාට් එක එන්ජිමේ. පිස්ටන් දෙක තියෙන දෙේ පැත්තේ. ඉතින් ඔය පිස්ටන් දෙක දුවන්නේ මේ දෙපැත්තට. එතකොට මිස්ටර් පීටර් මේක එන්ජින් එකේ මේ පිස්ටන් තියෙන දෙකයිද? හතරක්. දෙක දෙක දෙපැත්තේ. දෙපැත්තක්. ඔව්. ඒකත් එක්කම දැන් මං කිව්වේ යාකූල් කියලා. යාකූල් කියන්නේ මේ තමයි ටවර් එක. මේක අස්සේ යනවා ෆෑන් එකක්. ඔය ධාවනය වෙනකොට ෆෑන් එක යනකොට මේ හරියේ තියෙන ඔයිල් කූල කියලා රේඩියේටරයක්. මේක ඇතුලේ. හා හා. ඔය රේඩියේටර එක අස්සේ තමයි තෙල් උඩහට ගිහලා කූල් වෙන්නේ. අර ලොකු මේ අඬුවක් පෙන්නුවේ හා 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 ඒක යන්නේ මේකට ඔය උඩ තියෙන ඒකින් කරන්නේ මේ 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 බෙල්ට් එක මාරු කරනකොට දැන් මේක නම් අතිවිශේෂත්වයක් Volkswagen එකේ බෙල්ට් එක හොඳට තියෙන්න ඕනේ ඒකෙන් තමයි කූල් වෙන්නේ චාර්ජ් වෙන්නේ සේරම වෙන්නේ බෙල්ට් එකේ තාරිතාවයට ඒ බෙල්ට් එක මත තමයි මේ එන්ජින් එක ගොඩක් දේවල් රඳාපවත්වලා තියෙන්නේ දැන් මේ බෙල්ට් එක බොරු වුණාම රත් වෙන වැඩි වෙනවා නැත්නම් මේ 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 බැටරිය බහිනවා ඒ වගේ ඉතින් බැලුවාම මේ අනිතික දැන් බලන්න මේකේ ලෝහය අවුරුදු 70කට වඩා තාම ඒ දේවල් ඒ විදිහම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැවි. ඇත්තම කිව්වොත් එහෙම මේ අර ජනතාවගේ පහසුව තකා හදපු වාහනයක් නෙමේ Volkswagen කියලා කියන්නේ. ඇත්තම කිව්වොත් මේ spare parts උත් මේ තරම් ඉක්මනට ගෙවෙන්නේ නැති එක තරම් ඒ හැම දෙයක්ම ඒ ජර්මනු ජාතිකයෝ හරියටම කල්පනා කරලා බලලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි මිස්ටර් පීටර් කතා කරොත් මේ එන්ජින් එකේ අපේ ප්‍රේක්ෂකයෝ ආසයින් දැනගන්න මේ එකින් එක තියෙන දේවල් මොනවද කියලා. අපි කතා කරොත් ඒක නත් right then මං කිව්වා වගේ piston දෙක horizontal ඔපෝ දෙපැත්තේ මෙහෙම මෙහෙම දුවන්නේ ඒකත් එක්ක මේක තමයි distribute එක distribute එකෙන් current pass වෙන්නේ coil එකෙන් distribute එකෙන් pass වෙනවා මේ දෙපැත්තේ තියෙන්නේ plug දෙක දැන් මේ මේ distribute එකෙන් තමයි current pass වෙන්නේ clutch plug එකට උඩින් තමයි carburetor තියෙන්නේ ඉතින් carburetor එකෙන් තමයි combustion යන්නේ spark plug වලට electrical යන්නේ unit එක මෙතන
දැන් මේකත් 53 ආපු ඔරිජිනල් ඩැල්කෝ කප් එක ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර් මේක තමයි පෙට්‍රල් පම්ප් එක ඉස්සර පෙට්‍රල් ටැංකියෙන් පම්ප් එකෙන් මෙහාට ඇවිල්ලා මෙතනින් ෆ්ලෝ වෙලා තමයි කාබරේටර් ආසිට යන්නේ මේක තමයි ඩයිනෝ එක චාර්ජ් වෙන්නේ පෙට්‍රල් පම්ප් එකක් ගත්තම මේ පර්ණ වාහන වල ගොඩක් දුරට ඒ ආපු එකමයි ඔව් පර්ණ වාහන වල ගොඩක් දුරට තියෙන්නේ මේ ඉලෙක්ට්‍රිකල් පෙට්‍රල් පම්ප් නෙමෙයිනේ මෙකැනිකල් එන්ජින් එකේම පාර්ට්ස් වලට සෙට් වෙලා ඒකෙන්ම මේ මෙකැනික් කර මේ මේ කරකෝල තමයි මේ ෆුල් පම්ප් එක දෙන්නේ තව මොන වැඩි මොර මම ස්ටාර්ට් කරන්නම් ප්‍රේක්ෂකයන්ට බලන්න අනිවාර්යෙන්ම රයිට් Volkswagen Beetle කා එකේ රිව් එක ගත්තම අපිට මෙන්න මේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන history එකේ ඉඳන් අද වෙනකම්ම අපිට මේ හැම දෙයක්ම අද හරියටම කියලා දුන්නා Mr. Peter Volkswagen Beetle Club එකේ president Mr. Peter thank you අපිත් එක්ක අද සම්බන්ධ වුණාට